සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස महा करुणावेन देशना कुट वदाल सुवासो दहसक धर्मस्कंद्यन अतरीं इतामत्म वटिन धर्मकारणावक श्रवणय करन्नटाई अदमे उतुम्मो सद्धर्म देशनावे दायकत्वे गिने कटुतु करनु लबन्नी ऑस्ट्रेलियावे मेलबर्न नुवर පදිංචී මිත්‍රසේන ගමගේ මහත්මාත් කඩවත සූර්යපාලුව පදිංචී ගාමිණී ගමගේ සොහොයුරා ඇතුළු පින්වත් පිරිසයි අද මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ අපි මේ පින්වතුන්ට දේශනාව නිමාවටපත් වූ පසු මෙවන් උතුම් ධර්ම දානයකින් ලබන අති උදාර කුසලය අපි ඇත්තන්ට අනුමෝදන් කරමු මේ දිනවල සාකච්ඡා කරගෙන යන ධර්මකාරණාව කුමක්ද කියන වග අපේ ශ්‍රාවක පින්වත් පිරිස දන්නා කියන කාරණාව ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ අවිස්ත අති සුවිශේෂී ප්‍රතිහාරයක් වන යමක මහා ප්‍රතිහාරය පාලා දෙව්ලොව වැඩම කරලා දෙවියන්ට අභිධර්ම දේශනාව කළ ආකාරයේ පිළිබඳ සිදු කෙරෙන දේශනා මාලාවයි මේ සිද්ධ කරනු ලබන්නේ මේ දේශනා මාලාව තුලින් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණ කදම්බය अल्प मात्र प्रमाण कपट देशना करगनट पुलुवां कमक लेबिनवा एतुल गेब्बिन अनंतो गुनयन भाग्यवतुन वहन्से किरिहि अप्रमाण श्रद्धावक् उपदवा गन्नट तरम शक्तिमत् करुणु बवट पत्तेनवा बुदुरजानन वहन्से नमक तुल पवतिन गुण अपट मिपमनय किल सीमा करन्नट बे भाग्यतुनहंसे देशना करला तियेन्नी भाग्यतुनहंसे गी गुण अचिंत्यय कियला अपट धर्मीय सदहं करला तिबेन मी करुणु कारणावल तुलिं ई अचिंत्यो बुधु गुण अतर अल्प मात्र प्रमाणयक अपट वटहा गन्नट पुलुवं कमक लबेनवनं एय मेवन ओस धर्मयक संबुधु ससुनक पवतेन युगयक අපට ලැබෙන මහ භාග්‍යය අපි හැමදාම සලකන්නේ එකයි මෙවැනි ධර්මදේශනාවක් මේ විදියට සිද්ධ කරන ලැබෙනවා කියන්නේ කොයිතරම් මහ පුණ්‍ය කර්මයක්ද ඒක මහා භාග්‍යයක් කොට අපි හැම වෙලාවකම සලකනවා එhmenan අපි පසුගිය සතියේ දේශනාව නිමා කරපු තැනි අපි අද මේ දේශනාව ආරම්භ කරමු පසුගිය සතිය අපි දේශනාවේ නිමාවටපත් කළා භාග්‍යවතුන් වහන්සේ දැන් යමක මහා ප්‍රතිහාරය පාලා තෞතිසා දෙව්ලොවට වැඩම කළා. උන්වහන්සේ පාණ්ඩු කම්බල ශෛලාසනයේ දැන් වැඩ ඉන්නේ. ඒ වෙලාවේ දස දහසක් සක්වලවල් වලින් දෙවිවරු බ්‍රහ්මයෝ එතනට ආවා. ඒ ආපු පිරිස අතර විශේෂ දෙවි කෙනෙක් ගැන අපි සඳහන් කළා. දෙවිවරු දෙදෙනෙක් පිළිබඳ. ඉන්දික කියන දෙවියෙකුයි අංකුර කියන දෙවියෙකුයි කියන දෙවිවරු දෙන්නෙක් පිළිබඳ විශේෂ කරුණක් අපි දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේ මේ දෙවිවරු දෙදෙනා මූලික කරගෙන දානී ආනිසංස පිළිබඳ විශේෂ දේශනාවක් කළා. දක්ඛිනා විභංගයක් පිළිබඳව උන් වහන්සේ විශේෂ කාරණාවක් සියලු දෙවියන්ට දේශනා කරලා නිමා උණයින් පස්සේදී දැන් භාග්‍යතුන් වහන්සේ අභිධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ මේ දෙවිවරු අතර අති සුවිශේෂී දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා ඒ වෙන කවුරුවත් නෙවෙයි
अपे भाग्यतु नहंसेगे मौस्तानिहि पत्तु ससरे कल्प लक्ष्यक एक दिगट पारमी धर्मयन पुरागिनम प्रार्थना करगिन आपु महामाया देविय डेंग तौतिसा देवुलव मातृ दिव्य राज्य विला वेडवासी करनवा सियलो देवीवरु पिरिवरागिन एय ए मातृ दिव्य राज्य एतनट पेमिनिला दें बहुम सतुटिन देशनावट संबंध वेनवा मातृ दिव्य राज्य पिलिबंदत मंहितन मे देशना मालावे कथा कलयुतुम मातृकावा अपि ए कारणाव इदिरी धर्म देशना वेदि साकच्छा करमु देवीवरु पिरिवरागिन एविल्ला ए विलावे भाग्यतु नहंसि देन पांडुकंबल शैलासनी रुक्षिय मुल हरियट पहन दाहक पत्तुकराम लेबिनि आलोके यम्सेद एसियलु आलोक्यन अभिभवा षड्वर्ण रश्मि मालावेन मुलु दिव्य तलयम शोभमान करमीन उन्वहंसे देन मी स्थाने वेडवासे करन्नी ए उतुम बुदु महिमिय दक्वमीन वेड इन्न भाग्यतु नहंसेगे लंगट एविल्ला मातृ दिव्य राज्य आराधना करनवा स्वामी नी भाग्यवतुन वहंस मे देवलोव देवीवरु स्वामी नी ओब वहंसे मेलोव सम्मा संबुद्धत्वेट पत्तु दा पटन हरियट पिपासावें पेन पोदक बलापुरुत्वें सितिन्न केनेक यम्सेद ईतत् वडा දැඩි ධර්ම පිපාසාවෙන් ඉන්න මේ දෙවිවරු හැමදාම බලාගෙන හිටියා කවද්ද භාග්‍යවතුන් වහන්සේ අපේ මේ දෙව්ලොවට වැඩම කරලා අභිධර්ම දේශනාව කරන්න කියලා ස්වාමීනි මේ දෙවිවරුන්ගේ ධර්ම පිපාසාව සංසිඳවඬ අභිධර්ම දේශනාව දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළා අපේ භාග්‍යවතුන් වහන්සේ දැන් දේශනාව ආරම්භ කරනවා अभिधर्मी के लिए कियानी गंबुरु धर्मयक तीनी एक सामान्य के निकट हितांडवत बेरी आकारे धर्मिया बुद्धरजानन वहनसी बाग्यवतुन वहनसी देशनाकरण कारणावत ग्रहणे करगंट हरि असीरु देशनावा अभी बाग्यवतुन वहनसी देंग देवलोव इंदगिन में देशनाव करनवा कोपमन कलाक करनवा दे धर्मी सदाहं करलती इन्नी තුන් මාසයක් පින්වතුනි මේ අභිධර්ම දේශනාව දෙව්ලොවදී පවත්වනවා තෞතිසා දෙව්ලොවට එක දවසක් ගත වෙන්නේ අපේ මනුස්ස වර්ෂ 100ක් යාම අපේ මනුස්ස වර්ෂ අවුරුදු 100ක් ගත වුණාම තෞතිසා දෙව්ලොවට එක දවසක් ගත වෙනවා එහෙමනම් අපේ තුන් මාසයක් ගත වෙනවා කියන්නේ අපට මාස 3ක් එහෙම නැත්නම් දින 90ක් ගත වෙනවා කියන්නේ තෞතිසා දෙව්ලොවට ඊටාම සුළු කාලයක් අපේ අවුරුදු 100ක් නම් ඒ දෙව්ලෝකේ එක දවසක් කියන්නේ අපේ 3 මාසයක් කියන්නේ ඒ දෙව්ලොවට ඊටාම සුළු කාලයක් පිටුතුරු මේ අභිධර්ම දේශනාවේ තිබෙන විශේෂත්වයක් තියෙනවා ඒ තමයි අභිධර්ම දේශනාව සාමාන්‍යයෙන් පින්වතුනි සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම දේශනා කරන්නට තෝරගන්නේ තෞතිසා දෙව්ලොව. ඒකට හේතුව තමයි කෙනෙක් සූත්‍රයක් ඉගෙන ගත්තොත් සූත්‍ර පිටකේ ඉගෙන ගන්නවා කියලා කිව්වොත් අද දීඝනිකායන් සූත්‍රයක් ඉගෙන ගන්න පුළුවන්. හෙට මජ්ක්‍ධිමනිකායන් සූත්‍රයක් ඉගෙන ගන්න පුළුවන්. අනිද්දා අංගුත්තරනිකායන් සූත්‍රයක් ඉගෙන ගන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. නමුත් පින්වත්නි අභිධර්ම දේශනාව කියන්නේ එහෙම ඉගෙන ගන්න පුළුවන් දේශනාවක් නෙමෙයි යමෙක් අද අභිධර්ම දේශනාව ඉගෙන ගන්න පටන් ගන්නවා නම් ඒ කෙනා අපි හිතමු හෙට දවසේ දෙවෙනි පාඩම කෙරෙනවා ඒ කෙනා හෙට දවසේ පාඩමට සම්බන්ධ වෙන්නේ තුන්වෙනි දවසේ අභිධර්ම දේශනාවට ඒ පාඩමට සම්බන්ධ වුණොත් අර දෙවෙනි දේශනාව මගහැරිච්ච නිසා තුන්වෙනි දේශනාව වැටෙන්නේ මෙන්න මේකයි අභිධර්ම දේශනාවේ තිබෙන ගැඹුරු බව දැන් භාග්‍යතුන් වහන්සේ මනුෂ්‍ය ලෝකේ ඔය අභිධර්ම දේශනාව කළා නම් කරන්න යන කාල සීමාව කොච්චරක්ද මාස 3 නමුත් දෙවිවරුන්ට
දෙවිවරුන්ට දේශනා කරන්නට ගත වෙන්නේ ඊටාම සුළු කාලයයි. හැබැයි කාලය විනසක් නෑ. අපිට මාස 3 යනවා වගේම තමයි බුදුරජාණන් වහන්සේට අර දෙව්ලොවදී දැනෙන කාලය. ඒකේ කාලේ ගත වීමේ විනසක් නෑ. ඒක සමානව සිද්ධ වෙනවා. නමුත් ඒ ගෙවීම තුල තෞතිසා දෙව්ලොව දෙවියන්ට දැනෙන වෙලාවයි අපට දැනෙන වෙලාවයි විනාස. දැන් බුදුරජාණන් වහන්සේ දෙවියන්ට මේ දේශනාව කරනකොට හරියට අපි මේ ගුවන් කාලයෙන් පැයක් දේශනාවක් කරනවා වගේ භාග්‍යතුන් වහන්සේට එක දිගටම අභිධර්ම දේශනා පවත්වන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේට තෞතිසා දෙව්ලොව වැඩ ඉන්නව නම් මාස 3ක් ඉන්න ඕන. හැබැයි භාග්‍යතුන් වහන්සේ මිනිස්සේ උන්වහන්සේට පින්ඔතනි මිනිස්සෙක් වෙලා දිවි ලෝකේ හිටියම අර මිනිස්යා මිනිස් ශරීරයට කල යුතු ඒ සියලුම ශරීර කෘත්‍යයන් කරන්නට ඕන. දානේ වලදන්නට ඕන. පෑම් පහසු වෙන්නට ඕන. මේ කටයුතු ටික කරන්නට ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේට පින්වත්නි ඔය කටයුතු කරන්න දේශනාව නතර කරන්න වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ආවර්ජනය කරලා දකිනවා එහෙම කළොත් නවත්ත මේ දේශනාව කළොත් මේ දෙවියන්ගේ ළඟ කාරණාවල් දෙකකින් පීඩාවට ලක් වෙන්න සිද්ධ වෙනවා. එකක් තමයි නවත්ත දේශනාව කරනකොට සමහර දෙවියන්ට මේ දේශනාව වැටහෙන ප්‍රමාණය හරි අඩුයි. සිහිය වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි අපි හිතමු අපිට මාස 3ක් ගත වෙන්න තෞතිසා දෙව්ලොවට යන්නේ විනාඩියයි. මම නිකන් හිතලා කියන්නේ අපිට විනාඩියක් කියලා. තෞතිසා දෙව්ලොවට යන්නේ විනාඩියයි. විනාඩියකෝ තේ ඊට වඩා අඩු කාලයක් අපිට විනාඩියක් කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේට 90 වතාවක් දන්වල දන්නට ඕන. දැන් ওই විනාඩිය තුල බුදුරජාණන් වහන්සේ දේශනාව 90 වතාවක් නතර කළා 90 වතාවක් දන්වල දන්න ගියොත් අර සමහර දෙවියන්ට ඒ කාරණාව වටහා ගන්න බැරුව හිතට වැරදි සිතුවිලි එන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මෙපමණ දන්වල දෙනවා වගේ වැරදි සිතක් එන්න පුළුවන්. එහෙමනොත් දෙවියරෝ සමහර දෙවරු අකුසල් කර ගන්නවා. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව නිසාම මොකද කළේ? දෙවියන්ට කරුණාව දක්වමින් භාග්‍යවතුන් වහන්සේ දේශනාව කරගෙන යන අතරතුර බුදුරුවක් නිර්මාණය කරනවා. භාග්‍යවතුන් වහන්සේ බුදුරුවක් නිර්මාණය කරනවා. ඒ නිර්මිත බුදුරුවට අදිෂ්ඨාන කරනවා. බුදුරුවක් නිර්මාණය කළා මවලා භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කරනවා. කොහොමද? මින්න මෙපමණ වෙලාවක් මේ දේශනාව කරන්නට ඕන. භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨානෙන් තමයි දැන් මේ නිර්මිත බුදුරුව දේශනාව පවත්වන්නේ. එතකොට බලන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය කොච්චර බලවත්ද. මේ වෙලාවේ මේ ධර්ම කාරණාව කියවෙන්නට ඕන. මේ වෙලාවේදී මේ කිනාට මෙන්න මේ කාරණාව වැටහෙන්නට ඕන. අපි මේ කාරණාව තේරුම් කරගන්න මෙහිම උදාහරණයක් ගමු. මේ උදාහරණය කොහෙත්ම මේ කාරණාව තේරුම් කරගන්න ගැළපෙන්නේ නැහැ. නමුත් ඒ කාරණාව හිතන්නයි මම මේ උදාහරණය කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ නිර්මිත බුදුරුවක් මවලා දේශනාව පවත්වන්නට අදිෂ්ඨාන කරපු එක පිළිබඳ හිතන්නයි මම මේ උදාහරණය කියන්නේ. පන්තියක ළමයි පිරිසක් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නකොට ගුරුවරේ ඒ පන්තියේ ළමයිට පටිගත කරපු දේශනාවක් අහන්න දෙනවා. අදාළ පාඩම පිළිබඳ පටිගත කරපු දේශනාව. හිතලා බලන්න පින්ඔත්තුනි මේ දේශනාව කරගෙන යනකොට ඒ ළමයිට අතරමඟ ගැටලු ඇති වෙන්න පුළුවන්. සමහර ළමයිට හිත විසිරෙන්න පුළුවන්. සමහර ළමයට නිින්ද යන්න පුළුවන්. මෙන්න මෙවැනි අවස්ථාවකදී පින්වත්නි සැබෑ ගුරුවරයා හිටියනම් දැන් ළමයට බොහොම නීරසයි. එව නැත්නම් ළමයට මේ කාරණාව තේරෙන්නේ නැති වෙනවා කියලා හිතනකොට තව උදාහරණයක් මොනවා හරි කියලා පැහැදිලි කරන්න පුළුවන්. පැහැදිලි කරන කාරණාව. හැබැයි පටිගත කරපු දේශනාවක් විකාශනය කරගෙන යනකොට
අර අතර මග ළමයින්ට නොතේරුනොත් ඒක තේරුම් කරවන්න උදාහරණයක් කියන්න හිතන්න බෑ. මම මේ කාරණාව සඳහන් කරේ දෙව්ලොව දෙවිවරුත් පිංගතුනි ධර්මදේශනාව ශ්‍රවණය කරනකොට මේ නිර්මිත බුදුරුවගෙන් ඒ මවහු බුදුරජාණන් වහන්සේගෙන් පිංගත්නි ඒ කාරණාව ශ්‍රවණය කරනකොට ඒ දෙවියන්ට අනාගතේ මෙන්න මෙහෙම හිත විසිරෙන්න පුළුවන්. මේ දෙවිවරු මෙන්න මෙහෙම මේ කාරණාව නොවැටෙන්න පුළුවන්. සමහර දෙවියන්ට නොවැටෙන්න පුළුවන්. සමහර දෙවියන්ගේ හිත විසිරෙන්න පුළුවන්. එහෙම හිතෙන්න පුළුවන්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ සියලු දෙවිවරුන්ගේ සියලු සිත් දැකලයි අර නිර්මිත බුදුරුවට අදිෂ්ඨාන කරන්නේ මේ දේශනා මෙන්න මෙහෙම කරන්න කියලා. එදා ධර්මයේ සඳහන් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ එතන බුදුරුවක් නිර්මාණය කරලා එතනින් වැඩම කරලා මේ දේශනාව පවත්වන්නේ නිර්මිත බුදුරුවක් කියන බව කිසිම දිවියෙකුට බ්‍රහ්මීයෙකුට දැනගන්න ඉඩක් ලැබිලා නැහැ. ඔවුන් හිතන්නේ මේ අපේ භාග්‍යතුන් වහන්සේ බණ කියන්නේ කියලා. එහෙම බුදුරුව නිර්මාණය කරලා භාග්‍යතුන් වහන්සේ අනෝතත්ත විලට වැඩම කරනවා. අනෝතත්ත විලේ තියෙනවා සුගත් තොට කියලා තොටුපළක්. මේ අනෝතත්ත විල කියලා කියන්නේ මනුෂ්‍ය ඇසට ගෝචර නොවන විශේෂ විලක්. මෙහි තිබෙනම පින්වතුනි සුගත් තොට කියලා තොටුපළක්. සාමාන්‍යයෙන් අනෝතත්ත විල ගැන කතා කරනකොට බොහෝ තැන්වල සඳහන් කරලා තියෙන්නේ එහි නාන තොටුපොලක් දෙවිවරු නානවා ඊළඟට බුදුවරු නානවා පසේ බුදුවරු නානවා රහතන් වහන්සේලා නානවා එදිමතුන් නානවා නාගයවිල නානවා එහෙම නාගයෝ ජල ක්‍රීඩා කරපු අවස්ථාවලුත් අපි ධර්මයේ සඳහන් කරලා තියෙනවනේ අර අනුරුද්ධ මහරහතන් වහන්සේගේ බඩේ කැක්කුමකට සුමන සාමණේරයන් වහන්සේ පැංගෙන්න යන්නෙත් මේ අනෝතත්ත විලට. දැන් මේ තොටුපොලේ තියෙනව සුගත් තොට කියලා වෙනම තොටුපොලක්. ඒ තොටුපොලෙන් තමයි භාග්‍යතුන් වහන්සේ පැන් පහසු වෙන්නේ. භාග්‍යතුන් වහන්සේහි පැන් පහසු වෙලා තමන් වහන්සේ පිණ්ඩපාතයේ සඳහා වැඩම කරන උතුරු කුරු දිවයිනට. උතුරු කුරු දිවයිනෙන් දන්වලදලා භාග්‍යතුන් වහන්සේ පිංගත්නි සංකස්ස පුරේට වැඩම කරලා දානීය වළඳලා එතන මදක් විවේකීව වැඩ ඉඳනවා ආන් ඒ වෙලාවේ එතනට වැඩම කරනවා පිංගතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ තනියෙන් නෙවෙයි භික්ෂුන් වහන්සේලා 500 දෙනෙක් එක්ක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ළඟ භික්ෂුන් වහන්සේලා 500 නමක් මහාන වෙනවා කොහොමද මහාන වෙන්නේ අර අපි කලින් මතක් කළපු විදියට භාග්‍යතුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පාපු දවසේ ඒ මහා ප්‍රාතිහාර්ය දැකලා බුදුරජාණන් වහන්සේගේ සසුන පිළිබඳ අපමණ ශ්‍රද්ධාවක් ඇති කරගත්තා මේ තරුණියෝ 500 දෙනා එහෙම ශ්‍රද්ධාවක් ඇති කරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් පැවිදි ඉල්ලුවා. ඒ භික්ෂුන් වහන්සේලා 500 දෙනෙක් බවට පත් වෙලා ඒ 500 දෙනත් එක තමයි සාරිපුත්ත හාමුදුරු දැන් මේ සංකස්ස පුරයට වැඩම කරලා ඉන්නේ. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වත්පිළිවෙත් කරනවා පාත්‍රේ දෝවණේ කරනවා අවශ්‍ය උපස්ථාන සියල්ලක්ම උපස්ථායකෙකුසේ කරනවා සියලු කටයුතු නිමා වුණාම අපේ භාග්‍යතුන් වහන්සේ ඔබත් මමත් කෙරෙහි අනුකම්පාවෙන් අර දෙව්ලොව දෙවියන්ට දේශනා කරපු අභිධර්ම දේශනාව සංක්ෂිප්තව සාරිපුත්ත හාමුදුරන්ට දේශනා කළා භාග්‍යතුන් වහන්සේම තමන් වහන්සේ නිර්මිත බුදුරුවයි දේශනා කරන සියලු දේශනාව දවස ගානේ මෙතනට වැඩම කළා
සාරිපුත්ත හාමුදුරන්ට දේශනා කළා. හැබැයි සංක්ෂිප්තව සාරිපුත්ත මහරහතන් වහන්සේ මොකද කළේ? අර සංක්ෂිප්තව අහපු ධර්ම කාරණාව විස්තරාත්මකව භාග්‍යතුන් වහන්සේ ඉගෙනගත්තු කාරණාව විස්තරාත්මකව අර තමන් වහන්සේගේ ළඟ පැවිදි වුණු භික්ෂුන් වහන්සේලා 509ට දේශනා කළා. උන්වහන්සේලාට එක කටපාඩම් කෙරෙව්වා. පින්වතුනි, එතන විශේෂ කරුණක් සඳහන් කරලා තියෙනවා. මනුෂ්‍ය ලෝකේ ඒ අභිධර්ම දේශනාව හරියට වටහාගෙන කටපාඩම් කරන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා අතර විශේෂ භික්ෂුන් වහන්සේලා 509ක් තමයි මේ 509. ඒ උන්වහන්සේලාම තෝරගත්තේ මේ දේශනාව කරන්න. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මේ 509 මීට කලින් ලෝකේ පහළ වෙච්ච කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ සසුනි. උන්වහන්සේ වැඩ වාසය කරපු කාලේ මේ 500 දෙනා එක්තරා ගුහාවක වවුලන් 500 දිනක් වෙලා ඉපදිලා ඉඳලා තියෙනවා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ පැවිදි වුණු එක්තරා භික්ෂුන් වහන්සේලා දෙනමක් පිඟත්නි ඉතාම හොඳින් අභිධර්ම දේශනාව ඉගෙන ගන්නවා. අභිධර්ම දේශනාව ඉගෙනගෙන උන්වහන්සේලා දෙනම නිතර අර ගල් ගුහාවේ ගිහිල්ලා මේ අභිධර්ම දේශනාව සජ්ජහායනා කරනවා. නිතර අභිධර්ම දේශනාව සජ්ජහායනා කරනවා. පිඟත්නි, අන්න ඒ සජ්ජහායනා කරන අභිධර්ම දේශනාවේ තිබෙන දේශනාවේ සොරයේ කෙරෙහි අර වවුලම් 500 දෙනා හිතලව ගන්නවා. ඒ හඬට අර වවුලෝ 500 දෙනා කැමති වෙනවා. කැමති වෙලා හැමදාම පිංගතුනි අර හාමුදුරුවෝ දේශනා කරන අභිධර්ම දේශනාව කන් යොමා අහගෙන ඉන්නවා. පිංගත්නි, ධර්මයේ සඳහන් කරලා තියෙනවා එදා ඒ කිරිවවුලන් 500 දෙනා අභිධර්ම දේශනාව අහපු නිසා දවසක් ඒ ගල් ගුහාව ඇතුලේ විෂ දුමක් ඇවිල්ලා අර 500 දෙනාම මරණයටපත් වෙනවා. ඒ 500 දෙනා මරණින් මතුව දෙව්ලොව උපදිනවා. අපේ භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ ඔය 500 දෙනා සැවැත් නුවර උපදිනවා. පිංගත්නි, අන්න ඒ 500 දෙනයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ළඟ මේ ලෙස පැවිදි වුණේ. එතකොට පිංගතුනි, සාරිපුත්ත හාමුදුරු මේ 500 දෙනාම තෝරගත්තේ ඇයි? අභිධර්ම දේශනාව උගන්වන්න, කටපාඩම් කරවන්න. අර කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනී ඉතාම හොඳින් ඒ දේශනාව අහලා තිබිච්ච නිසා. ඒ නිසා මේ ශාසනී අභිධර්ම දේශනාව එක වරක් කියනකොටම ඉතාම හොඳින් අවබෝධ වෙලා ඒ දේශනාව කටපාඩම් වෙනවා. ඒ නිසා සාරිපුත්ත හාමුදුරුව අර 500 දිනාට බුදුරජාණන් වහන්සේගෙන් අසා දැනගන්න සංක්ෂිප්ත කොටස විස්තරාත්මකව දේශනා කරනවා. දැන් පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ තෞතිසා දෙව්ලොව දෙවියන්ට අභිධර්ම දේශනාව පවත්වනවා. හැමදාම අර වගේ සංකසපුරයට වැඩම කරලා අපේ ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට අභිධර්ම දේශනාව උගන්වලා සාරිපුත්ත මහරහතන් වහන්සේ අර 500 දෙනාට අභිධර්ම දේශනාව කටපාඩම් කෙරෙව්වා. ඒ අභිධර්ම දේශනාව තමයි පිංගතුනි අපිට අද මේ විදියට ග්‍රන්ථාරූඪ වෙලා තියෙන්නේ. මේ වෙලාවේ පින්වත්නි, අභිධර්ම දේශනාව අහගෙන හිටපු 3 මාසයක් මනුෂ්‍ය ලෝකේ කාලයෙන් කාලය ගත වුණාම
භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අභිධර්ම දේශනාව නිමාවට පත් වෙනකොට එදා දේශනාව ශ්‍රවණය කරපු දස දහසක් සක්වල දෙවිවරු බ්‍රහ්මියෝ බොහෝ දිනක් ධර්ම අවබෝධය කරගත්තා. ඒ අතර විශේෂයෙන්ම මාතෘ දිව්‍ය රාජයා සෝවාන් ඵලයේ පිහිටියා. මාතෘ දිව්‍ය රාජයා මේ දේශනාව නිමාවට පත්වලෙන් පස්සේදී අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශේෂ ගුණ වර්ණනාවක් කරනවා. කිරිහි හිත පහදවාගෙන මාතෘ දිව්‍ය රාජයා භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේ සියලුම දෙවියන්ට කලින් විශේෂ ප්‍රීති වාක්‍යයක් මෙහෙම සඳහන් කරනවා. මාගේ බුදු පුතනි, අද පමණක් නොවේ පෙර අතීත ජීවිතවලදී පවා ඔබ මා වෙනුවෙන් මගේ සැපය වෙනුවෙන්ම අප්‍රමාණ විදියට ඔබ වහන්සේ කැප වුණා. මට ඒ පිළිබඳව තියෙන්නේ බලවත් සතුටක්. පෙර ජීවිතවලදී ඔබ වහන්සේ වෙනුවෙන් ඔබ වහන්සේ මා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් පුතෙක් දෙමව්පියන්ට සලකන්නේ යම් තැනක ඉඳගෙනද ඒ සියලුම අපෝපස්ථානයන් ඔබ වහන්සේ මට අතීත ජීවිතවලදී කළා. පින්වතුනි, ධර්මයේ සඳහන් කරලා තියෙනවා අපේ භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ව කාලයේදී මේ දෙමව්පියන්ට උපස්ථාන කිරීම කියන කාරණාව ඉතාම හොඳින් සිද්ධ කරලා තියෙනවා. උන්වහන්සේ එහෙම සිදු කරපු නිසා පින්වත්නි අපේ භාග්‍යතුන් වහන්සේට සුප්පතිත්තිත පාද කියන මේ පාද ලක්ෂණේ පවා ලැබුණා. දෙමව්පියන්ට විශේෂයෙන් උපස්ථාන කරපු නිසා සුප්පතිත්තිත පාද කියන පාද ලක්ෂණේ ලැබුණා. උන්වහන්සේ මොන අභියෝගي ආවත් කවදාවත් පින්වත්නි දෙමව්පියන්ට සලකන එක නතර කරලා නැහැ. මං හිතනවා මේ කාරණාව අපේ සමාජයේ බොහෝ දිනෙකට බොහෝ දරුවන්ට කියලා දෙන්න පුළුවන් විශේෂ කරුණක් කියලා. මාතෘ දිව්‍ය රාජයා දැන් මෙතනදි කියනවා සසරේ නොයෙක් ජීවිතවල තමන්ට පුතෙක් වෙලා ඉඳගෙන කොයිතරම් උපස්ථාන කරාද කියලා. එක ජාතකයක් කියනවා කට්ටහාරි ජාතකය. කට්ටහාරි ජාතකයේදී මහා මායා දේවිය එක දාසියක් වෙලා ඒ ජීවිතය උපදිනවා. දවසක් රටේ රජතුමා උයන් කෙළියේ සිරි නරඹ නරඹ ඉන්නකොට මේ දාසියව දකිනවා. ඒ ජීවිතේ මේ දාසිය ඉතාම ප්‍රියමනාප ප්‍රසන්න රූපයක් ලබමින් තමයි ඉපදුනේ. ඒ නිසා ඇය කෙරෙහි හිත පහදවාගෙන ඇය කෙරෙහි ඇල්මක් ඇති කරගෙන ඒ උයනේ ඉන්න තාක්කල් ඇයත් එක්ක මේ කාමීහි හැසිරෙමින් රජතුමා උයනේ වාසය කළා. මෙහෙම ටික දවසක් යනකොට ඇය ගැබ් ගත්තා. ඒ කාරණාව රජතුමාට දැන්නුවා. රජතුමා තමන්ගේ අතේ තිබිච්ච මේ රාජ මුද්‍රාව සහිත මුද්දක් ඇය අත තබලා කිව්වා, පුතෙක් උපන්නොත් මේ මුද්ද පුතාගේ අතට දීලා මගේ ළඟට එවන්න. දියණියක් උපන්නොත් මේ මුද්ද විකුණලා ඒ ලැබෙන මුදලින් දියණියව පෝෂණය කරන්න. එහෙම කියලා රජතුමා යන්න ගියා. එදා ඒ දාසියගේ කුසේ උපන්නේ වෙන කවුරුවත් නෙවෙයි, අප මහබෝසතාණන් වහන්සේ. ඒ වෙලාවේදී දැන් මේ බෝසතාණන් වහන්සේ මෙලව ඉපදුනාට පියෙක් නේ. ඒ නිසා නොයෙක් ළමයි උසුළු විසුළු කරනවා. සමහර දෙනෙක්
පියෙක් නැති දරුවෙක් ලෙස හඳුන්වනවා. ඒ නිසා දවසක් ගිහිල බෝසතාන් වහන්සේ අම්මගෙන් අහනවා, මෑණියනි කවුද මගේ තාත්තා? ඒ වෙලාවේදී මෑණියෝ කියනවා, ඔබේ පියා තමයි රටේ රජතුමා. පියා පිළිබඳ දැඩි ආශාවකින් පුතා හිටි බව දන්න නිසා මව එදා රජතුමා තමන්ට කියපු විදියට අර රාජ මුද්‍රාව සහිත මුද්ද පුතාගේ අතට දීලා මාලිගාවට යවුවා. මාලිගාවට ඉක් කරගෙන ගියා. ඒ වෙලාවේදී රජතුමාට මේ කාරණාව දැනුණා. නමුත් රජතුමා දැන් මේ වෙනකොට බොහෝ කාලයක් ගත වෙලා අර එදා හිටපු තැන නෙමෙයි දැන් ඉන්නේ. රජතුමා මේ කාන්තාව දැක්ක ගමම්ම අඳුනගත්තා. නමුත් නොඅඳුනන කෙනෙකුසේ රජතුමා ඇත්ත එක කතා කළා. ඒ වෙලාවේ රාජ මුද්‍රාව සහිත මුද්ද දුන්නම රජතුමා කියනවා, මේ දරුවා මගේ නෙවි, මම මේ දරුවා දන්නෙත් නෑ, නුඹව දන්නෙත් නෑ, මේ මුද්ද මගෙත් නෙවි, මේ මුද්ද මම දන්නෙත් නෑ. මෙහෙම කිව්වම ඒ කාන්තාව දරුවා අතට අරගෙන කියනවා, මහරජ මට ඔබ වහන්සේට මේ ඔබේ පුතා කියලා ඔප්පු කරන සාක්ෂි නැහැ. මට තියෙන්නේ එකම සාක්ෂියයි සත්‍ය. ඒ සත්‍ය පාරමිතාව සත්‍යානුභවයෙන් මං සත්‍ය ක්‍රියාවක් කරනවා කිව්වා. දෝතට දරුවා අරගෙන අහස දිහාවට විසි කරනවා. මේ පුතා නුඹේ නම් අහසෙ රැඳෙන්න ඕන, මේ පුතා නුඹේ නෙවෙයි නම් මහ පොළොවට වැටෙන්නට ඕන. දරුවා දෝතට අරගෙන අර මව අහසට විසි කළා. ඒ සත්‍යානුභවයෙන් බෝසතාණන් වහන්සේ ආකාශතලයේ රැඳුණා. එතනම ඉඳගෙන බෝසතාණන් වහන්සේ තමන්ගේ මවට කරපු ඒ හානියට නින්දාවට දොස් නගමින් ධර්මයේ දේශනා කළා. රජතුමා සිංහාසනින් නැගිටලා දෑත දිගු කරලා තමන්ගේ ළඟට එන්න කියලා ආරාධනා කරලා බෝසතාණන් වහන්සේ රජතුමාගේ ළඟට අරගත්තා. ඒ බෝසතාණන් වහන්සේට යුවරජ තනතුර ලැබලා දුන්නා. මෞදේවියට අග්‍ර මහේෂිකා තනතුර ලැබලා දුන්නා. එතනදී මහා මායා දේවිය දැන් තෞතිසා දෙව්ලොව ඉඳගෙන කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ එදා දුප්පත්ව මෙලව උපන් මම ඔබ වහන්සේ මාව එදා අග්‍ර මහේෂිකාවක් තනතුරකට පත් කළ සැප දුන්නා. එහෙම සැප දුන්නු වාර නම් ස්වාමීනි දාසිව උපන් ජීවිත ලබා රජතුමාට අග්‍රමහේෂිකාව බවට පත් කරලා එහෙම සැපදුණු ජීවිත නම් මෙපමණයි කියලා කියන්න බෑ. ඒකක් විතරයි. ඊළඟ තවත් ජාතකය සඳහන් කරනවා, සුසීම ජාතකය. සුසීම ජාතකයේදී රටේ රජතුමාගේ එක්තරා සටන්කාමියෙක්ට දාව දක්ෂ පුරෝහිතයෙකුට දාව අපේ බෝසතාණන් වහන්සේ ජීවිතේ ඉපදුනා. නමුත් ටික දවසක් යනකොට අර පුරෝහිතයා මරණයටපත් වුණා. බෝසතාණන් වහන්සේ තරමක් වයස මුහු කරා යන කාලේ අර පුරෝහිතයා මරණයටපත් වුණා. ඒ වෙලාවේ දැන් රජතුමාට උපදෙස් ලබලා දෙන්න, රජතුමාට යමක් කියලා දෙන්න කෙනෙක් රජතුමාගේ ළඟ නැහැ. ඒ නිසා දැන් අවශේෂ පිරිස රජතුමාගේ ළඟ ඉන්න නොඑක් අමාත්‍යවරු ආදී පිරිස රජතුමාගෙන් පුරෝහිත තනතුරට එන්න උත්සාහ කරනවා. ඒකට තමන්ගේ දැනුම පරීක්ෂා කරන දවසක් ඔවුන් තීරණය කළා.
එහෙම තීරණය කරලා තව දවස් 7කින් මෙන්න මෙහෙම වාදයක් තියෙනවා එතනින් ජය ගන්න කෙනා තමයි රයිතුමාගේ පුරෝහිතයා වෙන්නේ මෞදේවිය බෝසතාණන් වහන්සේට මේ කාරණාව කියමින් හඬන්න පටන් ගත්තා නුඹේ පියාත් හිටියානම් නුඹේ පියා තමයි පුරෝහිතයා දැන් අපට ආයමත් සැප සම්පත් රජතුමාගෙන් ලබන්න නම් ඉඩක් නැහැ මෑණියන්ගේ මේ අඳෝනාව අහලා ඇඬීම අහලා ශෝකයට පත්වෙච්ච බෝසතාණන් වහන්සේ ඒ විලාවේ කියනවා මෑණියනි නොහඬන්න කියලා සංසිඳුවලා දිසාපාමොක් ආචාර්යවරයෙක් මුණ ගැහිලා ඒ දිසාපාමොක් ආචාර්යවරයා ළඟ ඉතාම කෙටි කාලයකින් සියලුම වේද වේදාන්ත පරතරටම ඉගෙන ගත්තා ඉගෙනගෙන බෝසතාණන් වහන්සේ රජතුමාගේ ළඟට ඇවිල්ලා හත්වෙනි දවසේ අර සියල්ලෝම පරාජයට පත් කරමින් තමන්ගේ ප්‍රඥා මහිමේ පෙන්වමින් රජතුමාගේ පුරෝහිත භාවයට පත් වුණා එහෙම වෙලා තමන්ට නොලැබෙන්න ගියපු ඒ ධනය නැවත මෞතුමියට ලැබලා දුන්නා එදා මහා මායා දේවිය මාතෘ දිව්‍ය රාජයා අපේ භාග්‍යතුන් හන්සේ ගිද්‍රියේ වැඳගෙන කියනවා ස්වාමීනි එහෙම නැති වෙන්න ගියපු ධනය අරගෙන මට සැප දීලා මාව පෝෂණය කරපු ජීවිත ස්වාමීනි මෙපමණයි කියලා කියලා නිම කරන්නට බෑ බලන්න පින්වතුනි අපේ මහබෝසතාණන් වහන්සේ දෙමාපියන් සතුටු කරන්න කොච්චර කැපකිරීම කළා තියෙනවද ඒ කරපු කැපකිරීම නම් මෙපමණයි කියලා කියලා නිම කරන්නට බෑ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ව ජීවිතයේදී අම්මා තාත්තා වෙනුවෙන් ඊතරම් කැපකිරීමක් කරාන අපි පින්වතුන් හිතලා බලන්න දරුවෝ වෙච්ච ඔබ දෙමව්පියෝ වෙනුවෙන් කොයිතරම් කැපකිරීම කරන්න ඕනද අපි හැම වෙලාවකම උත්සාහ කරන්නට ඕන දෙමව්පියන්ව සතුටු කරවන්න හැබැයි සමහර වෙලාවට සමහර දරුවන්ට ලැබිලා ඉන්න දෙමව්පියෝ සමහර වෙලාවට ඒ තරම් හොඳ අවබෝධයක් තියෙන දෙමව්පියෝ නොවෙන්න පුළුවන් නමුත් දෙමව්පියෝ මොනත් මට්ටමක ජීවත් වුණත් දරුවෝ හැම වෙලාවකම හිතනද මේ ලෝකයට අතපය හතර කොර නොකර අනුන්ට හිඟමන් යදෙන ජීවිතයකටපත් නොකර අපට උගන්වලා පුළුවන් විදියට ඒ දෙමව්පියෝ දරුවෝ වෙච්ච අපිට මෙහෙම තැනක් හදලා අද සමාජයේ ජීවත් වෙන පසුබිම හදලා දුන්නා දරුවෝ ඔබ හිතනද කිලෝ 3-4ක බරකින් යුක්ත අපිටම කිලෝ 1ක බරක් ඔබ බලන්න කුසේ එල්ලගෙන කොච්චර දවසක් ඉන්න පුළුවන්ද කියලා නමුත් අපේ අම්මා අපිව කුසේ තියාගෙන එපමණ කාලයක් හිටියා කොච්චරක්ද මාස 10ක් එහෙනම් හිතන්න ඒ දුක කොච්චර දුකක් ඇද්ද අපිව මේ මව් කුසී පිලිසිඳ ගත්තම ඒ අම්මා මොනතරම් දුක් විඳද කන්න බෑ වමන යනවා නිදා ගන්න බෑ කුස තැලේ කියලා බයක් තියෙනවා පඩියක් නැගලා පඩියක් බිමට බහින්න හරි පරිස්සමි ඒ තරම් අපිව පරිස්සම් කළා එහෙම පරිස්සම් කරලා මේ ලෝකේ විඳින්න පුළුවන් ඊටාම භයානකම වේදනාව දරුණුතම වේදනාව වන මෙලව දරුවෙක් උපදවන වේදනාව ඒ අම්මා අපි නිසා වින්දා කුඩා කාලේ ඉඳලා කැතකුණු අතගාලා නින්දක් නැතුව ආහාරක් නැතුව අවුරුදු 5ක් 6ක් වෙනකන්
අපිව ඇස් දෙක වගේ රැක බලාගත්තා. අපේ පින්වත් දරුවනි මේ ටිකම ප්‍රමාණවත් නැද්ද? අපේ අම්මා අපිට කරපු දේවල් ගැන හිතන්න මං හිතනවා මේ ටිකම ප්‍රමාණවත් වෙයි කියලා. අපේ පින්වතුනි කවදාවත් එහෙම තමන්ව පෝෂණය කරලා මෙලොව උපද්දවපු ඒ අම්මට විරුද්ධව වචනයක්වත් කතා කරන්නට එපා. සමහර වෙලාවට දෙමාපියන්ගේ තීන්දුව తీරන තමන්ට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. තමනුත් පෘථග්ජනයිනේ. හැම වෙලාවකම ඉවසන්න. මොකද ඒ දෙමාපිය අපිත් එක්ක ඉන්නේ බොහෝම කෙටි කාලයයි. අපිට වඩා වැඩි කාලයක් ඉන්න පුළුවන්. හැබැයි දෙමාපියෝ නැති දවසක අපට දැනෙන දුක එදාට පින්වත්නි අපට හදා ගන්න බැරි වෙයි. අනේ මගේ අම්මා මගේ තාත්තා මගේ ළඟ හිටියනම් කොච්චර හොඳයිද කියලා Tamanට හිතෙන්න පුළුවන්. මම මේ කාරණාව අද මෙතන මතක් කළේ බලන්ඩ අපේ මහබෝසතාණන් වහන්සේ පාරමිතා පුරණ ජීවිතේ Tamanගේ අම්මව සතුටු කරන්ඩ කොච්චර කැපකිරීම කළා තියෙනවද? අපි පින්වතුනි අපි අම්ම සතුටු කරන්න එහෙම කැපකිරීම කරාද? මම මේ කරුණ ඔබට මතක් කළේ හිතන්ඩ දරුවෝ වෙච්ච ඔබට දෙමාපියන්ව සතුටු කරන්න පුළුවන් ඕනතරම් පැතිකඩ තියෙනවා. කුඩා ළමයි හැම වෙලාවකම හිතන්ඩ මම ජීවත් වෙන විදියට තමයි මගේ දෙමාපියන්ගේ ගෞරවය රැකෙන්නේ. මම වරදක් කළොත් ඒකට බණිනේ දෙමාපියන්ට. හැබැයි ආදරණීය දුවේ පුතේ ඔබ දරුවෝ වෙච්ච ඔබ යම් දවසක හොඳින් ඉගෙනගෙන හොඳ තැනකට ගියොතින් එදාට ඒ දෙමාපියෝ තරම් සතුටු වෙන කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නෑ. ඒ දෙමාපියන්ව සතුටු කරන්න පුළුවන් ඔබට ආන්නේ විදියට. ඔබ හොඳට ඉගෙනගෙන හොඳ තැනකට ගිහිල්ලා හොඳ රස්සාවක් කරගෙන හොඳට ගියත් දොරක් හදාගෙන හොඳට සමාජයේ ජීවත් වෙන්න එතකොට දෙමාපියෝ සතුටු වෙනවා. ඒ දෙමාපියන්ව සතුටු කරන්න පුළුවන් ඕන තරම් පැති අපි ළඟ තියෙනවා. හැබැයි පුංචි දෙයකින්වත් ඉතිරි දවන්නට එපා. තමන්ට කිරි දීලා හදපු කටින් වචනයක් අම්මගේ හිත රිදෙන කතා කරන්න එපා. අතපය හතර කොරණු කර හදපු අතින් කවදාවත් අතක් උස්සන්නට එපා. ඒ දෙමාපිය වෙනුවෙන් සසරේ ගිවා නිම කරන්නට බැරි මහා දරුණු අකුසල කර්මයක් වෙනවා. මම මේ කරුණ මතක් කළේ මං කලින් මතක් කළා වගේ බෝසතාණන් වහන්සේ ළඟ තිබිච්ච මහ බෝසත් පාරමිතා ගුණයක් තමයි දෙමාපියන්ට සැලකීම කියන මේ අති උදාර කාරණාව. ජාතක පොතේ පිඟුතුනි ජාතක ගණනාවක් තියෙනවා. අලින චිත්ත ජාතකයේදී මාතුපෝසක ජාතකයේදී සාලිකේදාර ජාතකයේදී බන්ධනාගාර ජාතකය කුරුදම්ම ජාතකය මහා ධම්මපාල ජාතකය දසරත් ජාතකය නන්දිමිග ජාතකය කුස ජාතකය සෝනනන්ද ජාතකය තේමිය ජාතකය විස්සන්තර ජාතකය මෙනි මේ ජාතක කතා ටික පිංගතුනි අපේ පිංගතුන් පුළුවන් පුළුවන් විදියට කියවලා බලන්න. මහබෝසතාණන් වහන්සේ දෙමාපියන්ව සතුටු කරන්න කොයිතරම් දේවල් කරලා තියෙනවද කියලා. මං හිතන්නේ මේ කාරණාවල් වලදී ජාතක පොතේ සඳහන් මේ ජාතක ටිකක් දේශනා කරන්න පුළුවන් නම් ඊතරම් වටිනවා. නමුත් එහෙම දේශනාව කරන්න ගියොත් අපේ මේ දේශනා මාලාව තවත් දීර්ඝ වෙනවා. ඒ නිසා අපි මේ ප්‍රමාණීය දේශනා කරන්නට අදහස් කරගන්නේ නැහැ. නමුත් මම මේ සඳහන් කරේ දැන් අර සාලිකේදාර ජාතකයේදී අපේ පිංගොත්තට මතක ඇති. දෙමෝපිය දෙන්න අන්දයි බෝසතාණන් වහන්සේ ගිරවෙක් වෙලා. ගිරා අම්මා තාත්තා දෙන්න අන්දයි හැමදාම කුඹුරට ඇවිල්ලා කුඹුරෙන් වී කාලා තවත් වී කරලා කරගෙන යනවා. කුඹුරු අයිතිකාර මිනිසයා මේ කාරණාව හොයලා බලනකොට ගිරව අරගෙන යන්නේ වෙන කාටවත් නෙවෙයි
තමන්ගේ අන්ද දෙමව්පියෝ දෙන්නට. එහෙම දෙමව්පියෝ උපස්ථාන කළා. මෙහෙම ජාතක කතා ගත්තොතින් පිංඔතුනි මම සඳහන් කළේ එකයි ඉතාම රසවත් මේ ජාතක කතා බෝසතාණන් වහන්සේ දෙමව්පියන්ට උපස්ථාන කරපු විදිය පිළිබඳ. මම ඒක අපේ දරුවන්ටුණත් මේ කාරණා මතක් කරන්නේ මේ ජාතක කතා ටික පුළුවන් නම් පිංඔතුනි කියවලා බලන්න අපේ මා බෝසතාණන් වහන්සේ දෙමව්පියන්ට කොහොමද උපස්ථාන කළේ කියන කාරණාව. එමනම් මම මේ කාරණාව අද මෙතනදී ඔබට විශේෂයෙන්ම සඳහන් කළේ අද මේ දේශනාව සිදු කරන අතරතුර අපේ මහ බෝසතාණන් වහන්සේ මේ දෙමව්පියන්ට උපස්ථාන කරපු විදිය පිළිබඳවත් ඔබට පැහැදිලි කරන්න ඕන නිසා. එදා මාතෘ දිව්‍ය රාජය භාග්‍යතුන් වහන්සේගේ අභිධර්ම දේශනාව අහලා ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ ඉදිරිපිට මෞතුමිය මේ මාතෘ දිව්‍ය රාජය සෝවාන් ඵලෙ ලැබමින් මේ සියලු කරුණු කාරණාවල් මතක් කරමින් භාග්‍යතුන් වහන්සේට පූජාවක් පවත්වනවා. ප්‍රීති ගාතාවල් කියමින් පූජාවක් පවත්වනවා. මාතෘ දිව්‍ය රාජයයි වෙලාවේ කියනවා නොඑක් ජීවිතවල ඔබ වහන්සේ මට මාව පෝෂණය කරපු ජීවිත නම් මෙපමණයි කියලා නිම කරන්නට බෑ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ ඔබ වහන්සේවම ලබමින් මම පාරමිතා පිරුවා. එතන් එතෙන් පටන් පුරා කල්ප ලක්ෂයක් පුරාවටම මම මගේ කුසට වෙන කිසිම පුතෙක් පැතුවේ නැ ඔබ වහන්සේ හැර. ඔබ වහන්සේ තිසීමයි. ඔබ වහන්සේ සංසාරේ ඒ කල්ප ලක්ෂයේ පුරාවටම වෙන මවක් පැතුවේ නැ මම හැර. ඊතරම් මේ කල්ප ලක්ෂයේ පුරාවටම ඔබ වහන්සේත් මමත් මේ සසරේ ගමන් කරගෙන ආවා. එහෙම ආපු වෙලාවේ ඔබ වහන්සේ නිසා මට ලැබිච්ච දේවල් මේ පමණයි කියලා කියන්නත් බෑ. ඔබ වහන්සේ නම් උදාර පුතෙක් මෙලොවට බිහි කරපු නිසා එදා ඔබ වහන්සේ බිහි කරපු මොහොතේ ලොම්බිනි සල්ලොයනේදී සතරවරන් දෙවිවරු සුද්ධහවාස ලෝකේ මහ බ්‍රහ්මීන් වහන්සේලා අරහත් බ්‍රහ්මීන් වහන්සේලා මට පූජා පවත්වමින් ඔබ වහන්සේ වැනි උතුම් පුත්‍රවණක් මෙලවට දායාද කිරීම අගය කරමින් මට පූජාවල් පවත්වලා මට ලැබුණු සත්කාර මේ පමණයි කියලා නිම කරන්නට බෑ. එවන් පුතෙක් වදපු මම මොන තරම් දෙයක් මගේ ජීවිතේට මන් ලැබුවද කියලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ අමන් වහන්සේ ලැබපු මේ සතුට ප්‍රකාශ කරනවා. මෙලොව යම්කිසි අම්මා කෙනෙක් පුතෙක් පතනවා නම් ඔබ වහන්සේ වැනි පුතෙක්ම පතන්න ඕනේ කියලා හැම අම්මා කෙනෙක්ම හිතන්න ඕනේ කියලා කියන්නේ මේ නිසයි කියලා මාතෘ දිව්‍ය රාජය මෑණියන්ට ප්‍රකාශ කරනවා. මෙන්න මේ කාරණාවල් සියල්ලක්ම දේශනා කරලා මෞතුමිය භාග්‍යවතුන් වහන්සේට පූජාවක් පවත්ලා එදා සෝවාන් ඵල ලබල හිටපු මාතෘ දිව්‍ය රාජය භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරනවා. පිංගතුනි භාග්‍යවතුන් වහන්සේ තුන් මාසයක් පුරාවටම මේ අභිධර්ම දේශනාව පවත්වලා ඒ දේශනාව නිමාවටපත් කළා. උන්වහන්සේ නැවතත් සංකස්සපුරයට වැඩම කරනවා. එමනම් අපි ලබන සතියේ දේශනාවේදී අපේ භාග්‍යවතුන් වහන්සේ සංකස්සපුරයට වැඩම කරන විදිය පිළිබඳ අපි දේශනාවේ සාකච්ඡා කරමු. අදට කාල වේලාව නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. එමනම් අද දවසේ අපි දේශනාවෙද සාකච්ඡා කළේ භාග්‍යතුන් වහන්සේ එදා දෙවියන් උදෙසා අභිධර්ම දේශනාව පැවැත්වූ ආකාරයේ පිළිබඳව. හොඳ එහෙමනම් අද දවසේ මෙවන් උතුම් සද්ධර්ම දේශනාවක් මුළු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දේශනාවේ දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි මිත්‍රසේන ගමගේ මහතා සහ කඩවත සූර්යපාලුව පදිංචි
ගාමිණී ගමගේ සොහොයුරා ඇතුළු පින්වත් පිරිස. ඒ පින්වුතුන් බලාපොරොත්තු වෙනවා කඩවත සූර්යපාලුව පදිංචිව සිට 2018 හතරවෙනි මාසේ 8 වන දින පරලෝ සැපත් ජෝතිපාල ගමගේ මහත්මාට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම පෝද්දල 7 කණුව චන්ද්‍රවාසහි පදිංචිව සිට 2004 පළවෙනි මාසේ 7 වන දින පරලෝ සැපත් KAG ධර්මදාස මහත්මාට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම ගම්පහ මොරගොඩ පදිංචිව සිට 2025 පස්වෙනි මාසේ 5 වන දින පරලෝ සැපත් SD ක්‍රිස්ටෝපර් මහත්මාට පින් අනුමෝදන් කරන්නට මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. ඒ සියලු බලාපොරොත්තු පැතුමන් ප්‍රාර්ථනා කරන විදියටම මිය පරලෝගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා. ඔවුන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව සිටින හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටම නිදුක් භව නිරෝගී භව සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරන විදේශගතව සිටින ඒ මහත්මාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. නිරන්තරයෙන්ම තුනුරුවන්ගේ ආශිර්වාදය තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් ආරක්ෂාවක්ම වේවා කියලා මේ වෙලාවේ පුණ්‍ය ආනුමෝදනා කරනවා. රැස් කරගත්තු උදාර කුසලානිසංස ධර්මයෝ විශේෂයෙන්ම මේ වෙලාවේ පුණ්‍ය ආනුමෝදනා කරනවා. නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ උතුම් ධර්ම දානමේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. ඒ හැම දිනාටම නිදුක් බව නිරෝගී බව සැලසේවා. මෙවන් උතුම් ගාම්භීර ධර්මයක් අපට දේශනා කරන්නට මනා කරුණාවෙන් ධර්මය උගන්වන මාගේ ගුරු දේවයාණන්ටත් මිපින් බලයෙන් නිදුක් බව නිරෝගී බව සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා. දිගාසිරි සම්පත් සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මා මේ ලෝකෙට බිහි කරපු මාගේ ආදරණීය මෑණියන්ටත් මිපින් බලයෙන් පරලෝකී ජීවිතය සුවපත් වේවා. ඒ වගේම ආදරණීය පියාණන්ටත් පරලෝකී ජීවිතය සුවපත් වේවා. මා පැවිදි කරපු ගුරු දේවෝත්තමයන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් කරගෙන සසර ගමන සුවපත් කර ගනිත්වා. ඒ වගේම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. අවසානයේදී ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් සීල දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාශට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාශට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාශට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.